මම හැමදාම කිව්ව එක දෙයක්. ඒ අප්‍රේල් 21 බෝම්බේ පත්තු වෙච්ච වෙලාවේ විශාල වශයෙන් පීඩනයට පත් වෙච්ච කෙනෙක් තමයි මම ඇත්ත කියන්නේ කියලා. අර පණිවිඩ කරුට වෙඩි තිබ්බා වගේ මම ඉස්සෙල්ලාම ඇවිල්ලා කිව්වා නෑ මේක දැනන් හිටියා පොලිසිය මේක ගැන දැනන් හිටියා කිව්වම කොහොමද දන්නේ කොහොම මං කිව්වම මගේ තාත්තා දැනන් හිටියා කියලා මේකට මට ගැහුවා ගැහිල්ලක් වට කරලා මොකද්ද මං කියන්න ආවේ කියන එක ඇහුවේ නෑ. කතානායකතුමා මේ පුටුවේ ඉන්න පත්තරේටම කියලා තිබුණා අපිට ආරංචි වෙලා තිබුණා හැබැයි අපි මුකුත් කරේ නැහැ අපේ ආණ්ඩුව නෙමෙයි කියලා මම බය නැතු කියන්නේ ලංකාදීපේ මම මේක සභාගත කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියනකොට විමල් වීරවංශ මහත්තයා යහපැත්තේ ඉඳන් ඒ කතාව කිව්වා හැබැයි මාධ්‍ය නිර්මාණය කරා රකුසෙක් දැනුත් මං ආගෙන අර බොරළු සිංහයා නෙමෙයි සාමාන්‍ය බොරළු සිංහයා බොරළු ගොඩ මේ බොරළු කපන සිංහ මේ බොරළු කපන මෑන් කිව්වා මේ පල්ලියන් නැතුව හිටියයි කියලා ඒක මං හිතනවා මට ඇත්තසම වෙච්ච ලොකු අවාසනාවක් මම ඇත්තටම පල්ලියේ හිටියා බදුල්ල. හැබැයි බදුල්ල පල්ලියේ හිටියේ ස්වාමි කිව්වෙත් නෑ මම හිටියයි කියලා. ටීවී වලට මම ඒ ස්වාමිට කියන්න කිව්වෙත් නෑ. හැබැයි මාව කොළඹට ගෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා හදිසියෙන් එන්න කියලා එයා ෆෝස් හෙලිකොප්ටර් එක සවෙන්ද්‍ර සිල්වත් හෙලිකොප්ටර් හිටියා කිව්වේ නෑ මං හිටියේ බදුල්ල කියලා. මම හැංගිලා හිටියයි කියලායි කිව්වේ. ඒ නිසා මම හිතනවා මේ රටේ තවමතර කීබෝඩ් වොරියර්ස්ලා අපිට ඕකට කේක කතා කියන. දැන් මං එන්නම් මේක සාපයක් වුණේ කොහොමද කියලා. කරු මුලසින ඔබන මන්ත්‍රීතුමියනි පාර්ලිමේන්තුවට දාලා දිනනවා පුස්තකාලේට වාර්තා ටික. තාම බැරි වෙලා දිනන සොෆ්ට් කොපියක් දෙන්න. තාම බැරි වෙලා දිනන ඒ ડોකියුමන්ට් එක සම්පූර්ණ ජනාධිපති විමර්ශන වාර්තාව සම්පූර්ණ එක. කැලේ ටිකක් අඩුයි මේකෙත්. සම්පූර්ණ වාර්තාව කාඩිනල් උනාන්සර දෙන්න. තාම බැරි වෙලා දිනන මාධ්‍යයට රිලීස් කරන්න. මට තාම ගිහිල්ලා ගන්න බෑ පාර්ලිමේන්තුවේ. ගිහිල්ලා ඉඳගෙන මං කිව්වේ ඔක්කොම පිටු ගණන් බැලුවොත් පිටු 70,000 කොහොමද කියවන්නේ ඒක දෙනසම් කියවන්න පුළුවන්ද ඒක අඩුම ගානේ කරන්න ඇති උමනාවක් තිබෙන්නේ නැහැ හැබැයි ඒක කරේ එකම එක හේතුවටයි මොකද UN එකට යන්න යනකොට මානව හිමිකම් කවුන්සිලෙට යන්න ඉස්සෙල්ලා ඒක දැම්මයි කියලා පෙන්වන්න උමනාවක් තිබ්බා කරු මුලසින ඔබ මන්ත්‍රීතුමීනි මේ අර්බුදය කොච්චර දුර ගියාද කිව්වොත් අපේ පොලිසියට ලැජ්ජ නැහැ සාරාන් පාවිච්චි කරමු වාහනේ නැගලා යන්න පොලිසියට ලැජ්ජාවක් නැහැ පොලිස් සමදීගේ හනුංගුරු වලින් බෝම්බයක් ඇදුවා මේක තිබ්බේ මුනිමයි කියලා කවුද දේශපන්දු තෙන්න කෝණුයි ඇමති ඇවිල්ලා කිව්වා අද වෙනතුරු අත්අඩංගුවට ගත්ත මිනිහෙක් නැහැ ලංකා හොස්පිටල් එකේ බෝම්බයක් තිබ්බා ඒ බෝම්බ වෙනුවෙන් ඒ පරීක්ෂණය මොනවද උනේ කියලා අද වෙනතුරු නැහැ දරු මුලසින ඔබ මන්ත්‍රීතුමියනි මේ රටේ මේ ඔක්කොම නිර්මාණ කරපු තිර රචනයන් කියන එක හොඳට මතක තියාගන්න අපි ඕන තැනකට මේ රිෂාල් බදුරුදීන් මහත්තයා මාස 6යි. දැන් මාව කොච්චර ඉර කරන්න උත්සාහ කරාද? හැබැයි ඇයි ඇත්ත එළියට අරන් එනකොට හැබැයි අද දෙයියෝ ඇත්ත එළියට පෙන්නලා තියෙනවා. මතක තියාගන්න. දෙවියෝ මේ රටේ ඉන්න පත් කරලා දිනන සහරාන්ගේ වාහනේ නැගලා යන්න මේ රටේ ඉන්න හැමදිර චික් විතර. පොලිස් හැමදිර. චික් විතර. CID එක. ලැජ්ජාවක් නැද්ද? තව CID ට අනිත් වාහනේ ඉබ්‍රහීම්ගේ වාහනේ දිලා දිනන අනිත් මනුස්සයර කොහොමද ඔයෝගේ ඉඳගෙන යන්නේ ලැජ්ජාවක් නැද්ද උඹලට බෝම්බ ගහන්න ප්ලෑන් කරපු වාහනේ ඉඳන් යනවා නම් අපි තව මොනවද අහන්නේ අනේ ගාය මුනුසන ඔබන මන්ත්‍රීතුමීනි මම දීර්ඝව කතා කරන වෙනුවට මම ඉල්ලීමක් කරනවා අපේ ආණ්ඩුවක් එහෙම නැත්නම් අපි එකතු වෙලා හදන ආණ්ඩුවක් අපි එකතු වෙමු මේකට සාධාරණ විදේශීය පරීක්ෂණයක් හරි කරලා වැරදි කරන්න ඕන ඔක්කොම උන් අල්ලලා දාමු ගෝඨාභය රාජපක්ෂ මහත්තයර මේක පාරාවලල්ලක් වුණේ ඕකට හරියට අවංකව තීන්දුව ගත්තේ නැති නිසායි අවශ්‍ය මොහොතදී ගත්තේ නැති නිසායි ඒ නිසා කතෝලික අපි පල්ලියන අරුන්දිගේ ඉන්න ඕනම පල්ලියේ පූජාවක අවසානයේ පාස්කු වින්දිතෝ මතක් කරනවා ඒ නිසා මේ මිනිසුන්ගේ කඳුළු වලට අද ඒක පාරාවලල්ලක් වෙලා ගෝඨාභය රාජපක්ෂට පාරට බහින්නවත් බැරි